අයබෝවන් අද අපේ ඔබත් සමඟ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සත්කාර සපයන්නන් සඳහා වන පාඩම් මාලාව යටතේ එන්න දෙවන මොඩියුලේ. සත්කාර සපයන්නන් සඳහා මූලික ව්‍යුහ විද්‍යාව හා කායික විද්‍යාව යන මොඩියුලේ යටතේ එන 17 වන පාඩම සම්බන්ධවයි. ඔබට මතකනම් අපි පසුගිය පාඩම තුළදී කතාබහට ලක් කරා මධ්‍ය ස්නායු පද්ධතියේ ව්‍යුහයන් සහ කෘත්‍යයන් සම්බන්ධයෙන්. එහිදී අපි කතා බහට ලක් කරා මොළය, මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුෂුම්නා ශීර්ෂකය සහ සුෂුම්නාවේ ව්‍යුහය සහ කෘත්‍ය සම්බන්ධයෙන්. අපි මේ 17 වන පාඩමේදී ඔබත් සමඟ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මානව ස්නායු පද්ධතියේ 4 වන කොටස සම්බන්ධයෙන්. මේ පාඩම අවසානයේදී ඔබට පාරයන්ත ස්නායු පද්ධතිය කියන්නේ මොකක්ද සහ පාරයන්ත ස්නායු පද්ධතියෙන් කරන කෘත්‍යයන් මොනවද? ඊට අමතරව ස්වයංසාධක ස්නායු පද්ධතියේ ව්‍යුහයන් සහ කෘත්‍යයන් මොනවද කියලත් අවබෝධයක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. ඊට අමතරව ස්නායු පද්ධතිය ආරක්ෂාවට මොළය සහ සුෂුම්නාවේ ආරක්ෂාවට අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලත් අපි අවබෝධයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු පර්යන්ත ස්නායු පද්ධතිය කියන්නේ මොකක්ද සහ පර්යන්ත ස්නායු පද්ධතියෙන් කරන කෘත්‍යයන් මොනවද කියලා. පර්යන්ත ස්නායු පද්ධතිය කියලා අපි හඳුන්වන්නේ මොළයෙන් සහ සුෂුම්නාවෙන් දේහය තුළට විහිදී යන ස්නායු. අපි කියනවා පර්යන්ත ස්නායු පද්ධතිය කියලා. පර්යන්ත ස්නායු පද්ධතිය අපිට ප්‍රධාන කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. මොළයෙන් විහිදෙන ස්නායු වලට අපි කියනවා කපාල ස්නායු කියලා. මානව දේහයේ කපාල ස්නායුග 12ක් පිහිටලා තියෙනවා. ඊට අමතරව සුෂුම්නාවෙන් විහිදෙන ස්නායු අපි කියනවා සුෂුම්නා ස්නායු කියලා. එතකොට සුෂුම්නා ස්නායු ජීවියෙකුගේ දේහය තුළ යුගල් 31ක් පිහිටලා තියෙනවා. ඊට අමතරව පර්යන්ත ස්නායු පද්ධතියේ කෘත්‍යයන් මොනවාද කියලා අපි දැන් බලමු. පර්යන්ත ස්නායු පද්ධතියේ පළවෙනි කෘත්‍ය විදිහට අපි අඳුනගන්නේ ප්‍රතිග්‍රාහකවල සිට පැමිණෙන උත්තේජ මධ්‍ය ස්නායු පද්ධතියටත් ඒ මධ්‍ය ස්නායු පද්ධතියේ ඉඳන් කාරක අවයව වෙතටත් ගමන් කරයි සම්ප්‍රේෂණය කිරීම නැත්නම් ගමන් කිරීම තමයි පර්යන්ත ස්නායු පද්ධතියේ කෘත්‍ය වෙන්නේ. අපි කියනවා ස්නායු ආවේගයක් කියලා. ස්නායු ආවේගයක් කියලා අපි අදහස් කරන්නේ ස්නායුව දිගේ ගමන් කරන පණිවිඩයක්. يعني උත්තේජයක් ලබාගෙන ඒ උත්තේජය මධ්‍ය ස්නායු පද්ධතියට ගමන් කරනවා. මධ්‍ය ස්නායු පද්ධතිය නම් කාරක අවයව වෙතට ආවේග සම්ප්‍රේෂණයක් සිදු කරනවා. එහෙම නැත්නම් ස්නායු ආවේගයක් සම්ප්‍රේෂණය කිරීම තමයි අපි කියන්නේ පාරයන්ත ස්නායු පද්ධතියේ කෘත්‍ය කියලා. ඊළඟට අපි බලමු ස්වයංසාධක ස්නායු පද්ධතිය කියන්නේ මොකක්ද සහ ස්වයංසාධක ස්නායු පද්ධතියේ කෘත්‍ය මොන වගේද කියලා. ස්වයංසාධක ස්නායු පද්ධතිය කියලා කියන්නේ අපේ ජීවී දේහයේ අනිච්ඡානුග ක්‍රියා පාලනය කරන ස්නායු පද්ධතිය. මේ ස්නායු පද්ධතිය සිදු කරනවා අනිච්ඡානුග දේහ ක්‍රියා සමායෝජනය සහ සමස්ථිතිය සිදු කිරීම. එවගේම මේ ස්වයංසාධක ස්නායු පද්ධතිය අපිට ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. අපි කියනවා අනුවේගී ස්වයංසාධක ස්නායු පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී ස්වයංසාධක ස්නායු පද්ධතිය කියලා. එතකොට මේ ස්වයංසාධක ස්නායු පද්ධතියේ සම්මස්ථිතිය හා සමායෝජනය සිදු වෙන්නේ අන්තරාසර්ග පද්ධතිය හා සම්බන්ධීකරණයත් සමගම. ඒ කියන්නේ හෝමෝනවල ක්‍රියාකාරීත්වයත් මේ ස්වයංසාධක ස්නායු පද්ධතිය හැමතැනම අනුවේගී ක්‍රියා සහ ප්‍රත්‍යානුවේගී ක්‍රියා සිදු කිරීමට දායක වෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා අනුවේගී ස්නායු පද්ධතියට උපකාරී වෙන හෝමෝනේ ඇඩ්‍රිනලින් කියලා. වගේම ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතියට උපකාරී වෙන හෝමෝනය නොරැඩ්‍රිලින් කියලා. ඊට අමතරව මේ ස්වයංසාධක ස්නායු පද්ධතිය පාලනය වෙන්නේ මොළය මගින්. අපි ඊළඟට බලමු ස්වයංසාධක ස්නායු පද්ධතියේ කෘත්‍ය මොකක්ද කියලා. ස්වයංසාධක ස්නායු පද්ධතිය අපි අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී කියලා කොටස් දෙකකට වර්ගීකරණය කළා. මේ අනුවේගී ස්නායු පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී ස්වයංසාධක ස්නායු පද්ධතිය මගින් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවන් තමයි සිදු කරන්නේ. සාමාන්‍යයෙන් අපි කියනවා හදිසි අවස්ථාවකදී අපේ ජීවී දේහයේ ක්‍රියාකාරී වෙන්නේ
අණුවේගේ ස්නායු පද්ධතිය කියලා. එතකොට ශ්වාසය වන හෝමෝනයට අපි කියනවා ඇඩ්‍රිනලින් හෝමෝනය කියලා. සාමාන්‍යයෙන් අණුවේගේ ස්නායු පද්ධතිය වැදගත් වෙනවා අපි කියනවා ෆයිට් ඇන්ඩ් ෆ්ලයිට් රෙස්පොන්ස්. පහර දීම සහ පලා යාමේ ප්‍රතිචාර දක්වන්න තමයි අණුවේගේ ස්නායු පද්ධතිය වැදගත් වෙන්නේ කියලා. ඒ අණුවේගේ ස්නායු පද්ධතියෙන් සිදුවන වෙනස්කම් යථා තත්ත්වයට පත් කරන්න තමයි ප්‍රත්‍යාණුවේගේ ස්වයං සාධක ස්නායු පද්ධතිය ජීවී දේහය තුළ පිහිටලා තියෙන්නේ. එතකොට ප්‍රත්‍යාණුවේගේ ස්නායු පද්ධතිය ශ්‍රාවය ප්‍රත්‍යාණුවේගේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට හේතු වෙන හෝමෝනයට තමයි අපි කියන්නේ නොරඩ්‍රෙනලින් හෝමෝනය කියලා. ඔබට මේ රූප සටහනෙන් දැක් ගන්න පුළුවන් අණුවේගේ ස්නායු පද්ධතිය ක්‍රියාකාරී වෙද්දී ජීවී දේහයේ සිදුවන වෙනස්කම් මොනවාද? ප්‍රත්‍යාණුවේගේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙද්දී ජීවී දේහයේ සිදුවන වෙනස්කම් මොනවාද කියලා. අපි කියවනේ අණුවේගේ ස්නායු පද්ධතිය මගින් සිදු කරන්නේ ෆයිට් ඇන්ඩ් ෆ්ලයිට් රෙස්පොන්ස්. පහර දීමේ සහ පලා යාමේ ප්‍රතිචාර දැක්වීම හදිසි අවස්ථාවන් වලදී. එතකොට අපේ ඇහේ තියෙන කණිනිකාව විශාල වෙනවා. ඊට අමතරව කේටය ශ්‍රාවය නිෂේධනය කරනවා. ඊට අමතරව හෘද ස්පන්දන වේගය වැඩි කරනවා. ක්‍රමාකුංචන ක්‍රියාවලිය කියන්නේ ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිෂේධනය කරනවා. එහෙම නැත්නම් අපි කියනවා අඩු කරනවා, අවම කරනවා කියලා. ඊට අමතරව පෙනහැලි වාතනය වීමේ ශීඝ්‍රතාවය වැඩි කරනවා මේ ෆයිට් ඇන්ඩ් ෆ්ලයිට් රෙස්පොන්ස් එකකදී. ඒ ෆයිට් ඇන්ඩ් ෆ්ලයිට් රෙස්පොන්ස් එකකින් පස්සේ පහර දීමේ සහ පලා යාමේ ප්‍රතිචාරයකින් පස්සේ නැවත ජීවී දේහ යථා තත්ත්වයට ගෙන්වා ගැනීමට තමයි ප්‍රත්‍යාණුවේගේ ස්වයං සාධක ස්නායු පද්ධතිය තියෙන්නේ. එතකොට ප්‍රත්‍යාණුවේගේ ස්වයං සාධක ස්නායු පද්ධතිය මගින් සිදු කරන්නේ අපේ ඇහේ තියෙන කණිනිකාව කුඩා කරනවා. ඊට අමතරව ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය කරනවා. ක්‍රමාකුංචන ක්‍රියාවලිය උත්තේජනයක් සිදු කරනවා. ඊට අමතරව පෙනහැලි වාතනය වීමේ ශීඝ්‍රතාවය අඩු කරනවා. හෘද ස්පන්දන වේගය වැඩි වෙලා තිබුණු හෘද ස්පන්දන වේගය අඩු කරනවා. ඊට අමතරව කේට ශ්‍රාවය උත්තේජනයක් සිදු කරනවා. එතකොට මේ රූප සටහනෙන් ඔබට අණුවේගේ ස්නායු පද්ධතියේ අණුවේගේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වනහම ජීවී දේහය තුළ සිදුවන වෙනස්කම් මොනවාද? ප්‍රත්‍යාණුවේගේ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වනහම ජීවී දේහය තුළ සිදුවන වෙනස්කම් මොනවාද කියලා අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මානව ස්නායු පද්ධතිය කියන්නේ මොළය සහ සුෂුම්නාවේ ආරක්ෂාව සඳහා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියලා. ක්‍රියාමාර්ග රාශියක් ගන්න පුළුවන්. අපි පළවෙනි ක්‍රියාමාර්ගයේ විදිහට කතා කරන්නේ කුඩා කාලයේදී දරුවෙකුගේ කුඩා අවධියේදී ඒ දරුවාට සමබර පෝෂණයක් ලබා දෙන්න කියලා. මොකද පෝෂණයේ හේතු කොටගෙන මොළය සහ සුෂුම්නාවේ වර්ධනය සිදු වෙනවා. ඒ නිසා අපි කියනවා කුඩා දරුවන්ට සමබර පෝෂණයක්, සමබර ආහාර වේලක් ලබා දෙන්න කියලා. ඊළඟට සුෂුම්නාව සහ මොළය ආරක්ෂා කරගත හැකි පියවරක් විදිහට අපි හඳුනා ගන්නවා ගොඩා දරුවන් අනතුරු වලින් ආරක්ෂා කර ගැනීම. ඊට අමතරව ගර්භණී සමයේදී ගර්භණී මවගේ පෝෂණ තත්ත්වය පිළිබඳව හඳුනා ගැනීම වැදගත් වෙනවා. මොකද ගර්භණී කාලයේදී තමයි කුඩා දරුවෙක්ගේ මොළේ වර්ධනය වීම ආරම්භ වෙන අවධිය කියලා අපි කියන්නේ. එතකොට ගර්භණී මව සමබල පෝෂණයක් ලබා ගන්න ඕනි තම දරුවාගේ මොළේ සහ සුෂුම්නාවේ වර්ධනය සඳහා. ඊට අමතරව අපි ක්‍රීඩා සහ ව්‍යායාම් කරද්දී බරක් උස්සලද්දී අපි නිවැරදි ඉරියාව පවත්වා ගැනීම වැදගත් වෙනවා. ඒක වැදගත් වෙන්නේ සුෂුම්නාවේ ආරක්ෂාව සඳහා. අපිට ඊළඟට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තමයි නිදිවැරීමෙන් වැළකීම. බොහෝ වෙලා නිදිවැරීමෙන් වැළකීම සහ මානසික ආතතිය වගේ තත්ත්ව පාලනය කිරීම සිදු කරනවා නම් අපේ මොළය සහ සුෂුම්නාව ආරක්ෂා කරගන්න පුළුවන් කියලා කියනවා. ඊට අමතරව බුද්ධි වර්ධක අභ්‍යාස, ගණිත ගැටලු විසඳීම වගේ බුද්ධි වර්ධක අභ්‍යාසවල නියැලීම මගිනොත් මොළය සහ සුෂුම්නාවේ වර්ධනය සිදු වෙනවා. අපිට මොළය සහ සුෂුම්නාව ආරක්ෂා කර ගැනීමට ගන්න පුළුවන් තවත් පියවරක් තමයි හදිසි අනතුරකදී කශේරුකාවට හානියක් සිදුවීමකට වැඩි ඉඩකඩක් ඇති නිසා එවැනි අවස්ථාවකදී ශරීරයේ නැවීම් සහ ඇදීම් වලට භාජනය නොවන පරිදි ශරීරයේ
තබා ගන්න ඕනි. ඒ සඳහා අපිට පුළුවන් තුනී ලෑල්ලක්, එහෙම නැත්නම් අපි කියන ස්පයිනල් බෝඩ් එකක් ආධාරයෙන් ඒ හදිසි අනතුරු අවස්ථාවකදී ඒ රෝගියාව රෝහලට රැගෙන යාමේදී ස්පයිනල් බෝඩ් එක එහෙම නැත්නම් තුනී ලෑල්ලක් භාවිත කරන්න කියලා. එතකොට ඒ තුනී ලෑල්ල එහෙම නැත්නම් ස්පයිනල් බෝඩ් එක මගින් සුෂුම්නාවට සහ කශේරුකාවට වෙන තවදුරටත් වෙන හානිය අවම කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ වගේ ක්‍රියාමාර්ග තමයි අපිට සුෂුම්නාව සහ මොළයේ ආරක්ෂාව සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කියලා අපි විස්තර කළේ. ඒ අනුව මේ පාඩමේදී අපි කතාබහට ලක් කරා පර්යන්ත ස්නායු පද්ධතියේ ව්‍යුහය සහ කෘත්‍ය සම්බන්ධයෙන්, ඒ වගේම සංසාධක ස්නායු පද්ධතියේ ව්‍යුහය සහ කෘත්‍ය සම්බන්ධයෙන්. ඊට අමතරව අපි කතා කරා ස්නායු පද්ධතිය ආරක්ෂාවට, මොළයේ සහ සුෂුම්නාවේ ආරක්ෂාවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා. අපි ඉදිරි පාඩමේදී ඔබත් සමඟ කතා කරන්න බලාපොරොත්තු වෙන අලුත්ම පද්ධතියක් සම්බන්ධයෙන්, ඒ තමයි මෞත්‍ර ලිංගික පද්ධතිය. ඒ ඉදිරි පාඩම් සඳහාත් අපිත් සමඟ රැඳී සිටින ලෙස ඔබට ආරාධනා කර සිටිනවා. ඔබත් සත්කාරක සේවා සපයන්නෙකු ලෙස විදෙස්ගත වීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? එසේ නම් ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම නොමිලේම දියුණු කරගන්න www.dpielts.lk DP Education IELTS වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ වගේම ජපන් භාෂා දැනුම වැඩි දියුණු කරගන්න DP Education ජපන් භාෂාව YouTube නාලිකාවෙන් පුළුවන්. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් වීඩියෝස් බලන්න මෙල් පට්ටනක තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life.